ගෙයක් ගත්තේ අනේ දෙයියන්ගේ පිටින් කාටවත් කරදරයක් නෑ ලෙඩක් දුකක් හැදුනාම ඔහේ සැනසීමේ මැරෙන්න පුළුවන් කියලා හිතාගෙනයි ඕනේ මොකද ඔය කෑ ගහන්නේ කොහෙද හපොයි මගේ කන් දෙක මොනවා කරන්න ගියත් ඇහෙන්නේ ඒ හඬේ දෝංකාරමයි මේ සුදුරෝනේ සුදුරෝනේ කොවනේ මේ මන්නේ වෙන්නර තියෙන තැන නෑ මම මේ හැමතැනම හොයනවා තියෙන තැනකින් හොයා ගන්නනේ මගේ මේ ඔළුව විකාර වෙලයි තියෙන්නේ ඔයත් ඉතින් මටම වද දෙනවා ඊයේ මම මේ මැල්ලුම් කපන පිහිය මේ ළඟම තියාගෙන වරුවක් හෙව්වානේ හපොයි ජීවිතයක් නෑ කොරෝනා 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 ඇයි යෝදියේ ඇම්බියුලන්ස් එක හඳ ඇහෙනකොට ඒ ජීවිත දෙවියන් වහන්සේට ජේසුට බාර කළා නම් නරකද උන්වහන්සේ සුව කරනවා නම් සුව කරයි දන්නවා නම් ගනි ඔය අමාරුවත් එතකොට නෑ කොහෙද ඉතින් දන්න දේවත් ක්‍රියාවට නගනවා අය පිස්සු මල විකාර जाति भेद बल बल बैने में विड़ावे सहोदर ओम मीड मरी हॉस्पिटल कड़े इकंगण අපේ ගෑණි මාව මරාගෙන කයි ළමයි තුන් දෙනෙකුත් ඉන්නේ තේරුනේ නැද්ද කියලා මේ 19 අනුර කතා ගන්න බලන්නකො සතියෝ මොනම වෙලාවෙත් බැද්දෙත් බැලන්නේ අප්පා මේ අනේ මාත්‍ය මේ පොඩේ එන්නකො මේ मगे हॉस्पिटल प्रेम
ඔයා මොකද කියන්නේ? ඔයාට කිව්වානේ මට බෑ. ඔය මිනිස්සු මට කොච්චර නම් කෙනෙලිකම් කරලා තියනවාද? දරුවෝ නැහැ කියලා අතන මෙතන කියලා මම කොච්චර නිඳා කරලා තියනවාද? ඔයා නොදන්නා නෙමෙයි සිරියේ ගැන. හරි හරි. මන් නොදන්නවා නෙමෙයි. ඒත් ඉතින් ඒ ඔයාගේ නංගිගේ මහත්යනේ. හරි හරි හරි. මටත් නැති කැක්කුම අපේ නංගි කියන ඔයාට තියෙන. නෑ දෙයක්ම ඔයා තියාගන්න. මේ කොරවනස්සේ ගෙවල් ගාන කියලා මට ලෙඩ හදාගන්න බෑ. මං කිව්වත් කිව්ව තමයි. එහෙනම් ඉතින් මං කඩෙන් බත් තුනක් ගෙනල්ලා කේට්ටුවෙ එල්ලලා එන්න. ඕනම බලක් කරගන්න. මේ ගෙදරින් එක බත් ඇටයක් මම ওই ගෙදරට අරින්නේ නෑ. ආ පල්ලේ සීනුව හැම අඩු ගානේ අපි පූජා වඩාරේ යමු ගම් දෙමු ප්‍රේම. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමෙන් මදයාබර සහෝදර වරුණි අපි සුදෝ ත්‍රිත්වේට එසේ ආමන්ත්‍රණය කරනු ලබනවා සුදෝ ත්‍රිත්වේ සංගීතය අපි තීෂණ කෝටි වාරයක් අහලා ඇති ඒත් ඒවා ක්‍රියාවට නොගත්තොත් අපි කොහටද යන්නේ අපි දැන් නත්තල සමරමින් සිටින වකවානුවේ සිටින්නේ සුදෝ මතයුතුමාගේ සුවිශේෂයේ ක්‍රිස්තුස් වහන්සේ අපට කියනවා දෙතුන් දෙනෙක් එකමුතු වෙන තැන මම වැඩ සිටිමි කියලා අනේ වාසනාව ගේ දොරකඩම පල්ලිය තියෙන එක පල්ලියට යන්න ඕනේ නෑ ප්‍රේම කටු පියාගෙන අහගන්නවද ඔන් වහන්සේකින් කෙනෙක් අහනවා ගැලවීම ලබන්නේ ස්වල්ප දෙනෙක්ද කියලා ඔන් වහන්සේ උත්තර දෙනවා පටු දොරටුවෙන් ඇතුල් වෙන්න වීරිය කරන්න කියලා මන්ද බොහෝ දෙනෙක් ඇතුල් වෙන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේයයි මම ඔබට කියමි කියලා උන්වහන්සේ අපිට මතක් කරනවා ඒ නිසා ප්‍රේමවන්තයනි එකිනෙකාට ප්‍රේම කරන්නට තිබෙන අවස්ථා නම් මගහරින්නට එපා ඔයා හදිසිරි එක්ක නංගි කන්ද කාඩු ඉඳලා සනීප වෙලා එනකන් අපි මස්සිනාවයි ළමයි ටිකවයි බලාගම් ගමේ ගොඩාක් දෙනෙක්ට කොරෝනා සිසිලියා නැන්දටත් කොරෝනා අපි එයාට කෑම එකක් දෙමුනේ. ඒක හොඳයි ප්‍රේම. ඒකනේ මම ඔයාට කිව්වේ. හරි මං ලෑස්ති කරන්නම්කෝ. ගෙදර කවුද? නෝනා කක්වත් ගන්න අපේ අතේ සතේ නෑනේ අපි දෙන්නට දරුවෝ 6 දෙනෙක්ම ඉන්නවා ඒ අය අපිව බාර ගන්න කැමති නෑ අපි මුරණ්ඩුයිලෝ අනේ මේ ඔය බණ වලින් මට වැඩක් නෑ යන්න යන්න ජල්දේ යන්න කපඩ දෙන්නත් යන්න යන්න අපි යන්න වාහන මේ
වායසට යනකොට හුඟා කය මුරණ්ඩු වෙනවා කියලා මං අහලා තියෙනවා. අපි මුරණ්ඩු ඉදානේ අපේ දරුවෝ කියන දේ අපි අහන්නේ නැද්දානේ? මේ මන්දානේ මේ වයසක මට මෙලෝ දෙයක් මතක් වෙන්නේ නැහැ අනේ. මට දැන් හරි බඩගිනි. දැන් වෙලාව කීයට විතර ඇද්ද පුතාලෑ තාත්තේ? කේවල් කීයකට නම් ගියාද? හැම තැනින්ම බැනුම්. නත්තල් කියලවත් මේ මිනිස්සුන්ට මතක් වෙන්නේ නැති ඇටි. ඇවිදලාම කකුල් දෙකත් රිදෙනවා. නෝනි, අපි පොඩ්ඩක් වාඩිලා ඉන්න යමුද? අපේ දෝනි, අපේ බාල දෝනි අපි ගැන අනුකම්පාවයිනි. මොකද්ද කිව්වේ? මගේ දැන් කන් ඇහෙනවත් අඩුයිනේ. මේ බාල දෝනි, බාල දෝනි අපි ගැන අනුකම්පාවයිනි. එහෙට ගිහින් තියෙන දෙයක් කාලා ඔහේ වැටිලයිමුයි කිව්වේ. මේ අම්මයි තාත්තයි කොහෙන්දද? මහත්තයෝ උදේට බඩට යමක් දාගන්න කියලයි පාරට වැස්සේ. බේත් දැන් දොළන මාරක් වෙලා පොට්ටකින්. ළමයා නම් ටිකක් අපි ගැන අනුකම්පා කළා වගේ. මගේ නෝන දවල්ට බෙදලා දුන්න බත් එක දෙන්නත් එක කන්නකො. දෙයියන්ගේ පිටයි මහත්තයෝ. බඩගින්නට බඩ පපුවත් ගැහෙනවා. බත්තික හිර වෙනවා. කී දෙනෙ පඩගින්නේ ඉන්නවද දන්නේ නෑ. ඇයි අපිට කෑම ටිකක් හම්බ වුණාම අපි රෑට ටිකක් ඉතුරු කරගන්නවා මහත්තයෝ. මේක අපි ගත්තට කම නැද්ද? ඒකට ඉක්මනටම කොරෝනා ඇති. අපේ රටේ තවමත්
කරුණාවන්ත නෝන මහතුරු ඉන්නවා ඔය අම්මයි තාත්තයි කැමතිද ඒ ගෙදර පදිංචි වෙන්න? අපේ ඉස්තිච්ච ගෙවල් දෙකක්ම තියෙනවා. අනේ කොච්චර ලොකු දෙයක්ද මහත්තයෝ. අපිට අනුකම්පා කළාට මහත්තයාට ගොඩාක් පින්. එහෙනම් කවර කරලා ඉතින් ඉතිරෙන්න ඕනේ. කොහොම නැගින්නෝ කාරගෙන? सरी सरी पोडा मेट एंडको मंगवाड़ तेगंकना पटना तेग वाणी दी माई गॉड डार्लिंग दिखी ने हाल के मन मगे अम्मा तात अम्मी तात අනේ අපි ඔයාලව කොච්චර නම් හෙව්වද ඔයාලා මෙච්චර කල් කොහෙද හිටියේ අපි මාස 6ක් විතර වෙනවා ඕස්ට්‍රේලියාව ඉඳලා ඇවිල්ලා නංගිලාගෙන් ඇහුවා මල්ලිලාගෙන් ඇහුවා ඒ කවුරුත් දන්නේ නැහැ කිව්වා අම්මේ තාත්තේ එතකොට මේ අපේ දුව ෂෙරින් ඔව් තාත්තේ මම ෂෙරි දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා සරි මම දැක්ක මම අඳුර ගැත්තේ නෑ මම මාසේ දාලේ වින්ද දෙන්න පාරේ යනකොට මම දැක්කේ අනේ නත්තරට ජේසු අපිට ගෙනත් දුන්න තෑග්ග යන් ආමෙගෙට යන් තාත්තේ පරිස්සමේ බලන්න केतु संविधानन तुल मा प्रेमवंतेनि देवियन् वहन्से अपेन् बलापुरुत्वन्ने मुनवाद वंशावलिय पोते देवनि पोते हत्वेनि परिच्छेदे 14 वेनि वगन्तिये मेम सदान् वनमा मागे नामय दरन मागे सेनग बगैपत्वी यात्न्या कर मा सोया तमन्गे नपुरु मार्गय अत्हरियोत् මම ස්වර්ගයේ සිට ඒ ආසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලස්සන්නෙමි. එනම් අපි උන්වහන්සේ බලාපොරොත්තු වන මේ දේ ඉෂ්ට කළොත් අපට පමණක් නොවේ අපේ දේශයටත් උන්වහන්සේ සෙත සලසන මෙන් අපට කියා සිටිනවා. උන්වහන්සේ අපගේ රජාණන් උන්වහන්සේ අප හදවතේ රජාණන් පමණක් නොවේ අප දේශයේ රජාණන් පමණක් නොවේ මුළු ලෝකයේම රජාණන් එම නිසායි ගීතාවලිය 46 දාය මේම සඳහන් කරනවා මා දෙවිඳුන් බව සිතට ගන්න මුළු දෙරණට අග රජ බව සව් සතහට අග රජ බව වටහා ගන්න මේ කියපු විදිහට හැමෝම ජීවිත වෙනස් කරගත්තොත් මේ රට ස්වර්ගයක් වෙයි මතනම් මතක් වෙන්නෙම අපි බඩගින්නේ හිටපු හැටි මේ නත්තලකන් අපේ රටේ කීදාහ බඩගින්නේ නේද මට දුක ඒකයි දුක් වෙනවට වඩා නපුරු හිත ඇති අය තද හිත ඇති අය
වෙනස් කරන්න කියලා දෙවියන් වහන්සේට යාඥා කරමු. හරියට පියතුමා කිව්වා වගේ ඇහුණද අපි මුරණ්ඩු වෙන්නේ නැතුව මේ ඉන්න ටික කාලෙ ජේසුත් එක්කම ගත කරමු. අනික දැන් අපිට තව ගොඩාක් කාලයක් තියෙනවනේ. ජේසු මුළු ලෝකෙම බදාගෙන සමාව දුන්නා වගේ අපේ හිත්වල කහට තියාගන්නේ නැතුව අපේ දරුවන්ටත් සමාව දීලා මේ මුළු ලෝකෙම මිනිසුන්ව දෙවියන් වහන්සේ වෙතට ඇදගන්න කියලා අපි ජේසුත් ජේසුත් බාර කරමු. රෝනේ රෝනේ සුරුනෝනේ පුතේ පුතේ අද කී දෙනෙක් ඇඩු කඳුලින් ඉන්නවද? කී දෙනෙක් කුසගින්නේ අඳෝනා කියනවද? කී දෙනෙක් තනි වෙලාද? කී දහක් අසරණ වෙලාද? ධර්මයානු වචනයානු මීට වසර 2021කට පෙර මෙලොවට වැඩම කළා, අප අතරට වැඩම කළා. ඔවුන් වහන්සේ අදත් අප අතර ජීවමානයි. මේ නත්තල් සමයේ ඔවුන් වහන්සේගේ දෙවැනි පැමිණීම බලාපොරොත්තුවෙන් දුක විඳින අයව අතපසු වෙන්නට ඉඩ නොදෙන්නට අපි වග බලා ගනිමු. මන්ද දවසවත් පැයවත් තප්පරයවත් නිමේෂයවත් ඔබ මා නොදන්නා බැවින් හැම විටම හැම තැන තම සහෝදරයාට අසල්වාසියාට අපි සාංගික වන්න වග බලා ගනිමු. හැම මොහොතකම යහපත කරමු. ධර්මය තුළ පවතිමු, හැසිරෙමු, අපි ධර්මය තුළ ජීවත් වෙමු.